සුබදවසක් ක්‍රිකට් වලට ආදරය කරන හැම කෙනෙක්ටම හැමෝම බලන් ඉන්නේ ලංකන් ප්‍රීමියර් ලීග් පිළිබඳව අලුත්ම විස්තරයක් දැනගන්න. ඔන්න අද ඒ පිළිබඳ අලුත්ම විස්තරය කියන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා. ඉතින් අහලා බලමු එයා මොනවද මේ ගැන කියන්නේ කියලා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මාස 14 වෙනිදා ආරම්භ වීමට නියමිත වෙති අතර දෙසැම්බර් මාස 6 වෙනිදායින් එය අවසන් වීමට නියමිතයි. කොළඹ දඹුල්ල මහනුවර ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් පහක් දින 15ක් පුරා දඹුල්ල හම්බන්තොට පල්ලෙකැල යන ක්‍රීඩාංගණවලදී තරඟ 23කට සහභාගී වීමට නියමිතව තිබෙන බව. LPL තරගාවලියේ අලුත්ම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා සමග අපි විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. LPL තරගාවලියේ කොහොමද සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ? සම්පූර්ණ කටයුත්ත IPG Dubai කියන සංගමයකට බාර දීලා තියෙනවා. වෙනත් ආයතනයකට දීම තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන්න තියෙන මුදලක් නෙමෙයිද මේ වෙනත් ස්ථානයකට යවෙන්නේ? අපි කැඳෙව්වා කණ්ඩායම් මිලදී ගන්න කවුරු හරි කැමති නම් එන්න කියලා. ඒ කණ්ඩායම් තුනක් සඳහා තමයි මිල ගණන් අපිට ආවේ. එහෙම නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහින් තියලා වෙන ආයතනයකට මුදල් යන දෙයක් නෙමෙයිද මෙතන වෙන්නේ? කණ්ඩායම් මිලදී ගන්න කෙනෙක් නැත්තම් තරගාවලිය අසාර්ථක වෙන්න එහෙම නැත්තම් පවත්වන්න බැහැ. ඉන් පසුව තමයි අපි තීරණය කරේ විධායක කමිටුව විසින් මේම තරගාවලියම කවුරු හරි පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙකුට දෙන්න. එතකොට මේකට විදේශ ක්‍රීඩකයන්ගේ කොහොමද ආකර්ෂණය මේ තරගාවලිය? මුලින්ම විදේශ ක්‍රීඩකයන් 450ක් පමණ සංඛ්‍යාවක් අපිට ඒවල තිබුණා උන් කැමතියි කියලා. අපි ඊට පස්සේ අපේ කමිටුවක් මගින් 115ක් නම් කරා අපි. ඊට පස්සේ මේකට අලුතෙන් ඇතුල් කරා සමහර ඒගොල්ලෝ පස්සේ තමයි ඔවුන්ට පුළුවන් කියලා කිව්වේ. ඒතර ඔක්තෝබර් 1 වෙනිදා කොහොමද මේ අන්තර්ජාලය ඔස්සේ මේ අලුත් අත්දැකීමක් ඔක්කොම සම්බන්ධ කරගන්න ඔවුන් ඉන්න රටවල් වලින් ඔක්කොම එකම වෙලාවකට සම්බන්ධ වෙලා ඔවුන් තිරයක්ට ඇවිල්ලා තමයි මේ ක්‍රීඩකීම තෝරා ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. නොවැම්බර් 14ට සෞඛ්‍යංශෝ අවසරය දීලා තියෙනවද? දැනට අවසරය නැහැ. අපි ඊයේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම ක්‍රීඩකීන්ගේ කළමනාකරුවරුන්ට අපි දැනුවත් වීමක් කරා. දවස් 14ක් යන්න මේ 14ට කැමති ඒගොල්ලොන් අපිට නම් කරලා එවන්න කියලා පෑ 72ක් ඇතුළත. ඉතින් ඔවුන් දැන් ඒවමින් පවතිනවා විද්‍යුත් පරමගිරි. අපේ තියෙනවා අයිකන් ප්ලේයර්ස් කියලා. මේ පරමාදර්ශී ක්‍රීඩකීන් 6 දෙනෙක් අපි දැන්ට නම් කරලා තියෙනවා. ඒ තමයි ලසිත් මාලිංග, ඇන්ජිලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක, කුසල් ජනිත් සහ දික්වැල්ල. මොකද මෙතන 6 දෙනෙක් නම් කරේ කණ්ඩායම් පහකට. කුසල් ජනිත් යම්කිසි ආබාධයකින් පෙළෙන නිසා ඔහුට ක්‍රීඩා කරගන්න බැරි වුණොත් එම කණ්ඩායම්ට දික්වැල්ල ඇතුළත් වෙනවා. අපේ මේ වීඩියෝ එක බලපුවාට ගොඩක් ස්තුතියි. ඔයාලට තවත් අපේ මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලිය වගේම තවත් තරගාවලිය වල විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සනකුණ ඔබන්න අමතක කරන්න එපා. ස්තුතියි.